නිසා මම බලාපොරොත්තු වෙනවා රජයෙන් මේ මගේ ප්‍රශ්නෙට පිළිතුරක්. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 272 ඔබතුමාගේ අවධානය යොමු කරනවා. විපක්ෂ නායකවරයාට මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේදී ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා. ප්‍රශ්න අවසානයේදී පොදු වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ පාර්ශ්වයේ නායකයා හෝ පිළිගත් දේශපාලන ලක්ෂ්‍ය අසන ලැබේ. මේකේ තියෙන්නේ කතානායකතුමනි එක් ප්‍රශ්නයක්. දාද ප්‍රශ්න 14ක් අහනවා. ඊයේ ප්‍රශ්න 19ක් ඇහුවා. කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කාලය අපි කාටත් වටිනවා. දැන් අපිට වෙලාවල් දීලා තිනවා කතා කරන්න. කතානායකතුමනි මේකේ ස්ථාවර නියෝග අනු එක ප්‍රශ්නයක් නะ ප්‍රශ්න 14ක් අහන්න බෑ. ඊයේ ප්‍රශ්න 19ක් ඇහුවා. ඉතින් හැමදාම ඇවිල්ලා කොළපත වගේ ලියාගෙන ඇවිල්ලා ප්‍රශ්න 25ක් විතර අහනවා. ඉතින් ඒ නිසා මේ ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට මේ ස්ථාවර නියෝග කරුණාකරලා ඔබතුමාගේ අවධානයට යොමු කරන්න එක් ප්‍රශ්නයක් නම් එක් ප්‍රශ්නයක්. එමනම් මේ ස්ථාවර නියෝග වෙනස් කළා ප්‍රශ්න 15ක්. නැත්නම් ඇති තරම් ප්‍රශ්න. මේක කොළපතක් වගේ ඇවිල්ලා හැමදාම කියනවා. ප්‍රශ්නයක් නම් ස්ථාවර නියෝග දැන් අපි කතා කරාම අපට දෙන්නේ නැහැ අවස්ථාව. ඒ නිසා ගරු කතානායකතුමනි එක කාටත් සාධාරණ වීති ඔබතුමාගේ අවධානය යොමු කරලා එක් ප්‍රශ්නයක් නම් එක් ප්‍රශ්නයක් අහන්න දෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්න 14ක් ඊයේ 19ක්. ඒ නිසා මේ ස්ථාවර නියෝග අනුව මේ පාර්ලිමේන්තුව කටයුතු කරන ඉතාම හොඳයි ගරු කතානායකතුමනි. ඔව් විපක්ෂ සංවිධායකතුමා. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න ලියලා බාර දුන්නාම පාර්ලිමේන්තුවේ පිළියමක් දිනනවා. පාර්ලිමේන්තුවේ ඇක්සෙප්ට් නේ නෑ වැරද්ද. ගරු කතානායකතුමනි දැන් පේනවනේ ඔබතුමාට තමයි ඇඟිල්ල දික් කරන්න දැන්. දැන් ඔබතුමා තමයි මේ වැරද්ද කරයි කියලා එතුමලා කියන්නේ. ඒ නිසා හෙටින් පස්සේවත් ඔබතුමා එක් ප්‍රශ්නයකට සීමා කරන්න ඔබතුමා නීතිය ස්ථාවර නියෝග හරියට ඔබතුමා ක්‍රියාත්මක කරන්න. ඔව් විපක්ෂනායකතුමා. ගරු කතානායකතුමනි. ප්‍රශ්න අසන්නට මම අනුගමනය කරලා තිබෙන ක්‍රමවේදය ඒක සම්ප්‍රදායට අනුව මම ප්‍රශ්න අහලා තිබෙනවා. මේ පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න කොටත් ප්‍රශ්න අහපු ආකාරයටම තමයි ඒ කාර්යය මම ඉෂ්ට කළ තිබෙන්නේ. ඉතින් මට පිළිගන්න පුළුවන් අහන ප්‍රශ්න හොඳට රිසර්ච් කරලා අහන්නේ බැරෑරුම් ප්‍රශ්න, රටට වැදගත් ප්‍රශ්න, ජනතාවට වැඩදායි ඵලදායි ප්‍රශ්න ඒවා අහනකොට ඉතින් යම් යම් අයට අපහසුතාවෙන් නැති වෙනවා ඇති. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට මේ විපක්ෂ නායකවරයා හැටියට දැන්වත් නෑ හරි හරි සභාවේ කාලය ගැන අවධානය යොමු කළොත් හොඳයි. විපක්ෂ නායකවරයා හැටියට මටත් වගකීමක් තියෙනවා මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්න. ඔබතුමාට මම එකක් කියන්න කැමතියි කරුණාකරලා දැන් ප්‍රශ්න අහන ගානත් අඩු කරා දෙකට දෙකයි අහන්න පුළුවන්. දැන් ඒකෙත් ප්‍රශ්න අහන ආකාරය ගැන මට උපදෙස් දෙන්න එපා. මේකේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරා. හරි, ඒ සම්ප්‍රදාය අපි රීත්‍යානුකූලව සකස් කරගනිමු. කතානායකතුමනි, ඔව්. මේ විපක්ෂ නායකතුමා අසු ප්‍රශ්නෙට ඉතා සමාන ප්‍රශ්නයක් දෙසැම්බර් 8 වෙනිදා ගරු අතුරුලි රතන ස්වාමීන් වහන්සේ අහලා අපි පිළිතුරක් ලබා දීලා තියෙනවා. මේකට පිළිතුරක් ලබා දීම අපහසුයක් නැහැ. නමුත් මේ ප්‍රශ්නය වැදගත්ම කොටසකට පිළිතුරු ලබා දිය යුත්තේ විදුලි සංදේශ අමාත්‍යංශයේ ටෙලිකොම් ආයතනය බාර. ඒ අමාත්‍යවරයා මේ දිනවල විදේශගත වී සිටින බැවින් අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමක් කළා තියෙනවා මේ සඳහා කල් ගන්න කියලා. ඒ නිසා මම කල් ඉල්ලනවා මේ සඳහා. හරි, බොහොම ස්තුතියි. අතුරුලී රතන ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් විපක්ෂනායක. මම සාමාන්‍යයෙන් ප්‍රශ්න වලට කල් ගන්න එකට මම මේ ඒවට ඔබ්ජෙක්ෂන්ස් දාන්නේ නැහැ. නමුත් ගරු කතානායකතුමනි අද ගරු ජනාධිපතිතුමා IMF එකේ ඒ අවබෝධතාවය පිළිබඳව මේ පාර්ලිමේන්තුවට අදහස් ඉදිරිපත් කරා. ඒ අදහස් ඉදිරිපත් කරනකොට එතුමගේ කතාවේ ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ටෙලිකොම් එක ගැනවත් නැහැ. ලංකා හොස්පිටල් එක ගැනවත් නැහැ. එතකොට ඇමතිතුමා හොඳට දන්නවා එතුමා ඉන්න කැබිනට් මණ්ඩලය අනුමැතියක් දීලා තියෙනවා මේ ඩයිවර්සිෂන් ප්‍රෝග්‍රෑම් එක මේ විකුණා දැමීමේ ක්‍රමවේදයට අනුමැතිය එතුමා ලබා දීලා තියෙනවා සාමූහික වගකීම කැබිනට් ඇමතිවරයෙක් හැටියට. ඊට පස්සේ මම ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒ ගත්තු තීන්දුව පිළිබඳව මම ප්‍රශ්නයක් අහනකොට ආයේ අමුතුවෙන් උත්තර හොයන්න දැන් නැහැ. එතුමා ළඟ උත්තර තියෙන්නට ඕන. මේක බරපතල ප්‍රශ්නයක්. මම නැත්තම් මෙහෙම අභියෝගයක් ලක් කරන්නේ නැහැ. එතුමාට අයිතිය තියෙනවා කල් ගන්න. නමුත් මේකට කල් ගන්න අයිතියක් නැහැ.
එතුමා සභාවේ වගකීමක් ඇතුව පළවෙනිින් ප්‍රශ්නේ මම කැබිනට් මණ්ඩලේ නෑ. නමුත් මම මේ මේකට වගකීමෙන් උත්තර දෙන්න හැම විටම සූදානම්. නමුත් මේකේ මේකේ පාර්ශ්වයක් අයිති අමාත්‍යවරයෙක් අමාත්‍යංශය මගෙන් ඉල්ලනවා මේකට කාලයක් ගන්න කියලා. ඒකට කාලය ගැනීම මගේ යුතුකමක්. එතුමා සත්භාවයෙන් මේ ප්‍රශ්නේ අහනවා නම් මම මේ මේ සඳහා ලබා දුන්න පිළිතුරක් තියෙනවා මේට ඉතා සමාන ප්‍රශ්නයක් වෙනුවෙන් 12 වෙනි මාසේ 8 වෙනිදා ගිය අවුරුද්දේ. ඒක පරිශීලනය කරන්නත් එතුමාට පුළුවන් මේක සත්භාවයෙන් අහනවා නම් කෙසේ වුවත් අර අමාත්‍යංශය මේ සඳහා සම්බන්ධ වූවහම එතුමාට සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න මම සූදානම්. ඔව්. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නේ වෙනත් අය අහපු ප්‍රශ්නවලට දුන්නු පිළිතුරු පරිශීලනය කරන්න නෙවෙයි. මම ප්‍රශ්නයක් අහන්නේ උත්තරයක් බලාපොරොත්තු වෙමි. හරි. නෑ ගරු කතානායකතුමනි. මම මෙහෙමයි. මම මේක වැඩිදුර ගෙනියන්නේ නෑ. ඔබතුමාම සාධාරණව හිතන්න. IMF agreement එකක් ඉදිරිපත් කරාද? IMF agreement එකේ ප්‍රතිව්‍යුහගත කරන ආයතන අතර ටෙලිකොම් ආයතනයක් නෑ. ලංකා හොස්පිටල් එකක් නෑ. හැබැයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන්ති වෙනවා ඒ ආයතන දෙකම විකුණා දමන්න. එහෙම විකුණා දමන්නට කැබිනට් මණ්ඩලයේ ගත්තු තීන්දුව ගත්තේ ඉවක් බවක් නැතුවද? ඇනලිසිස් එකක් නැතුවද? ඒක විවාද දැනගන්න කැමති. මේ උත්තරේ තියෙන්න ඕන. ගරු ඇමතිතුමා, කනායතුමනි, උත්තරය දීම සඳහා සාධාරණ හේතුවක් මත මම කාලයක් හිල්ලුවේ. ඒ අමාත්‍යංශයේ මගෙන් ඉල්ලීමක් කරපුවා මේ සඳහා කාලයක් එතුමාලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා මට අන්තරෝමතිකව පිළිතුරක් දීමට බෑ. ඒක එතුමා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම යුතුය එතුමා උත්තර දෙන්න.